කාවින්ද ජයවර්ධන හා එරංග වැලි අංග යන මහත්වරුන් අද වතිකාණුවේදී ශුද්ධෝත්තම පාප වහන්සේ බැහැදක ඇති අතර රටේ වත්මන් තත්ත්වය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද උන්වහන්සේ දැනුවත් කර තිබෙනවා. පාස්කු ඉරුදින එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඒ අහිංසක වින්දිතයන්ට තාමත් ඉතු වෙලා නැහැ. එවන් තත්ත්වයක් තිබියදී විශේෂයෙන්ම කතෝලිකයන් හැටියට අපිට යන්න පුළුවන් ඉහළම තැන තමයි වතිකාණුව. පාප වහන්සේට අපි රටේ තත්ත්වයක් රට පිළිබඳ උද්ගත වෙලා තියෙන ගැටලු සහගත දැනුත් ඒ වගේම රට ගොඩ ගන්නට අවශ්‍ය කරන ආශිර්වාදයේ මග පෙන්වීම උන්වහන්සේගේ යාඥාව අපිට ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් ලිඛිත සංදේශයක් උන්වහන්සේලා අපි ලබා දුන්නේ. අපේ පාස්කු ඉරුදින ලැටර් ලක් වෙච්ච ත්‍රස්ත ප්‍රහාර ලක් වෙච්ච ඒ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කිරීම සඳහා උන්වහන්සේ මැදිහත් වෙන්න කියන ඉල්ලීමක් අපි කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක යුක්තිය සඳහාම් පමණයි සංවිධානයට ගුරු සංගම් රැසක් අද සහය පළ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා ගුරු සේවා සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ගුරු මග සංවිධානය, ලංකා ස්වාධීන ගුරු සංගමය, ජාතික ගුරු බලය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය ආදී ගුරු සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටියා. මේ පාස්කු ප්‍රහාරයට වගකිව්වන්ට අදාළව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වුණා. මුළුමහත් රටේම ජනතාවට යුක්තිය ඉටු වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් වසර 3ක් ගත වෙන තුරු යුක්තිය සාධාරණත්වයට ඉටු කරන්න අසමත් වෙලා තිබෙනවා. අදටත් තාජුදීන් ඝාතනයේ රහස, අදටත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ රහස, පෝද්දල ජයන්තලාට පහර දීපු ඒවා රහස, එක්නලිගොඩලගේ අතුරුදම් වීම රහස. ඒ වගේම පාස්කු ප්‍රහාරයත් වසර 3ක් ගත වෙන තුරුත් අදටත් තාම ඊට අදාළ චූදිතයන්ට එරෙහිව කටයුතු කරන්න අසමත් වෙලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු වෙන තුරු මෙරට වෘත්තීය සමිති ලෙස අපි සූදානම් ඒ වෙනුවෙන් පෙනී සිටින්. අපි සූදානම් ඒ වෙනුවෙන් අරගල කරන්නේ